ආයුබෝවන් දරුවනේ අද සුබස අපි ඔයගලගේ ගෙදරට ආවේ තවත් පාඩමක් අරගෙන නෙමෙයි මේක ටිකක් වෙනස් විදිහේ දෙයක් ගොඩක් දරුවෝ ඉල්ලීම් කරලා තිබුණා සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න ඉන්නවා පාඩම් කරන හැටි කියලා දෙන්න පුළුවන් ද පාඩම් කරන එක මතක තියාගන්න අමාරුයි උදාහරණ ගොඩක් තියෙනවා පෙළ පොත් තුනක් එක්ක අපි මේ සටන කරන්නේ ඒ නිසා මිස් පුළුවන් නම් පාඩම් කරන විදිය විභාගයට සූදානම් වෙන විදිය කියලා දෙන්න කියලා අද ඒ දරුවන් වෙනුවෙනුයි මේ වැඩසටහන පවත්වන්නේ ඔයාලගේ වචනින් කියනනම් දරුවනේ ඔයගලන්ට ඕනේ විභාගය ගොඩ දාගන්නනේ නේ මම කියන දේවල් ටික හරියට අනුගමනය කළොත් ඔයාලගේ ජීවිතේ ලොකු වෙනසක් ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙයි අද ඉඳලා හොඳයි පළවෙනි එක තමයි ඔයාගේ පාඩම් කරන මේසය මෙතන තියෙනවා පින්තූර දෙකක් මම ඔයගලන්ගෙන් අහුවොත් මේ ලැප්ටොප් එකක් එහෙම තියෙන මේසෙ ඉඳලා පාඩම් කරොත් මතක හිටිනවද ඔයාලා කියයි නැහැ මිස් මේක හරිම අවුල්නේ කියලානේ මේසේ අවුල් කියන්නේ පුතේ ඔයාලගේ මනස ව්‍යාකූල වෙනවා ඒ නිසා මේසේ පිරිසිදු වීම හරිම වැදගත් ඊළඟට මම දෙවනි මේසේ ගැන අහුවොත් එහෙම ඔයගොල්ලෝ කිය යා ඒකේ විඳලා පුළුවන් කියලා ඇයි පිළිවෙලට පොත් ගොනු කරලා තියෙන නිසා බැලූ බැලමට පුතේ මේකේ පිළිවෙලට පොත් ගොනු කරලා තිබුණාට මේ මේසේ ප්‍රශ්නයක් තියෙනවා මතක තියාගන්න ඔයා පාඩම් කරන මේසේ උඩ ඒ පාඩම් කරන වෙලාවට අදාළ විෂයට අදාළ පොත් ටික හැරුණාම වෙන අනවශ්‍ය පොත් ගොඩ ගහගන්න එපා එහෙම තියෙනවද සමහරක් ළමයි පිළිවෙලට තිබුණත් පොත් ගොඩාරියක් තියෙනවා. තමන්ගේ ඇස් ඉස්සරහා පිට අනවශ්‍ය පොත් කන්දරාවක් තියාගෙන නම් ඔයා පාඩම් කරන්නේ. ඔයාට දැනේ මුළු ලෝකෙම ඔළුවට කඩාගෙන වැටුණා වගේ. දැන් ඔයා සාමාන්‍ය පෙළ ලියන දරුවෙක් නම් විෂයන් 9කට 10කට අදාළ පොත් වාගේ මේසේ උඩ. දැන් වුණත් ඔයා බලන්න වාගේ මේසේ උඩ කොයි වගේද කියලා. නේ? එතකොට ගොඩාක් පොත් වාගේ මේසේ උඩ තියාගෙන පාඩම් කරන්න ගන්න බෑ. හරි අමාරුයි. වාගේම ඔළුව කියයි ඔයාට. මේ ඔක්කොම ඉතින් ඔයා පාඩම් කරන්න ඕනනේ. විභාගෙට එනවනේ කියලා කියයි. ඒ නිසා අනවශ්‍ය පොත් තියාගන්න එපා. මේසේ උඩ ඔයා පාඩම් කරන වෙලාවට අදාළ පොත් ටික විතරක් මේසේ උඩ තියාගන්න. ඊළඟට ඉන්නවා මේ පින්තූරේ පොඩි ටෙඩි බෙයා කෙනෙක්. ඔන්න ඔය වගේ දේවලුත් මම දැකලා තිනවා දරුවන්ගේ මේසවල උඩ තියෙන විශේෂයෙන්ම ගැහැණු ළමයිගේ කාමරවල එහෙම ඔය වගේ ටෙඩි බෙයාස්ලා කාමරවල කියන්නේ මම මේ කියන්නේ පාඩම් කරන මේසේ උඩ තියාගන්න එපා පුතේ අනවශ්‍ය විසිතුරු දේවල් ඔයාගේ ඇස ඇදිලා යන ආස හිතෙන දේවල් තියාගන්න යන්න එපා මල් පෝච්චි වගේ දේවල් ඒවා තියාගන්න අවශ්‍ය නැහැ පාඩම් කරන මේසේ ඔයාගේ ඇස අහකට ගත්තාම ඇස ඇදිලා යන ඔයාව ඩිස්ට්‍රැක්ට් වෙන විදිහේ දේවල් ඔයාගේ මේසේ උඩ තියාගන්න එපා ඒවා පුළුවන් තරම් ඉවත් කරන්න අයින් කරන්න ඊළඟ දෙවෙනි එක තමයි උපකරණ ගැන කියන්න ඕනේ ඔයාගේ මේසේ උඩ තියාගන්න එපා ලැප්ටොප් එක ෆෝන් එක ටැබ් එක ඒවා කවදාවත් ඔයා පාඩම් කරන මේසේ උඩ තියාගන්න එපා දැන් ගොඩක් දරුවෝ කියයි එහෙම බෑනේ මිස් දැන් මේ දවස්වල අපි ඔන්ලයින් ඉගෙන ගන්න මේවා මේසේ උඩ තියෙනවා මතක තියාගන්න මම මේ කතා කරන්නේ ඉගෙන ගන්න වෙලාව ගැන නෙමෙයි මම කතා කරන්නේ පාඩම් කරන වෙලාවට ඉගෙන ගන්න වෙලාවට නෙමෙයි පාඩම් කරන වෙලාවට කරුණාකරලා ඔයාගේ ඔය ලැප්ටොප් ෆෝන් ඊළඟට ටැබ් මේවා අයින් කරන්න නැත්තම් වෙන්නේ ඔයා WhatsApp එකට Viber එකට Instagram එකට Facebook එකට ඌට messages එනකොට ඒවා මේවට අවධානය යොමු වෙනවා වැඩිතර ඔයා distract වෙනවා නැත්තම් ඔයාගේ අවධානය ගිලිහෙනවා ඔයා පාඩම් කරන එකක් නැහැ හරියට ඊළඟට තුන්වෙනි එක තමයි ඔයා පාඩම් කරන ඉරියව්ව මේ තියෙන ගොඩක් දරුවෝ පාඩම් කරන්න තෝරගෙන තියෙන ඉරියව්වක් මේක තෝරගත්තට ඕගොල්ලෝ මේක නුසුදුසුම ඉරියව්වක් පාඩම් කිරීම සඳහා මොකද අපි ගොඩක් වෙලාට ඇඳට ගිහිල්ලා පාඩම් කරන්න ගත්තාම ඇඳේ තියෙන සැප පහසු ගතියත් එක්ක අපිට දන්නේම නැතුව නිඳ යනවා එක්ක පොත උඩ නිදා ගන්නවා එහෙම නැත්නම් අර ඔය ගෑනු ළමෙක් ඉන්නේ ඒ විදිහට පොත බලාගෙන ඉන්නකොට දන්නේම නැතුව පොත මූණට වැටිලා එහෙමම නිදා ගන්නවා ඒ නිසා මතක තියාගන්න කිසිම වෙලාවක ඇඳකට ගිහිල්ලා නැත්නම් ඇල වෙලා සෝෆා එකක වගේ ඒ වගේ තැන්වල පොත් පාඩම් කරන්න යන්න එපා කොන්ද කෙලින් තියාගෙන පුටුවක් මේසයක් තියාගෙන පාඩම් කරන්න පුළුවන් ඉරියව්වෙන් පාඩම් කරන්න ඊළඟ එක තමයි අවට පරිසරය පුළුවන් තරම් නිහඬ නිස්කලංක එහෙම නැත්නම් කලබල නැති පරිසරයක ඉඳලා පාඩම් කරනවා නම් ඔයා පාඩම් කරන දේ හුඟක් මතක හිටිනවා හොඳට එතකොට ඔයගොල්ලෝ කියයි එහෙම ඉතින් තැන් හොයන්න බැහැනේ කියලා මම පිළිගන්නවා නමුත් පුළුවන් තරම් නිශ්ශබ්ද නැත්තම් කලබලකාරීත්වයෙන් අඩු තැන්වල පාඩම් කරන්න අනිත් එක තමයි දරුවන්ගේ දෙමව්පියන්ටත් කියන්න ඕනේ ඔබේ දරුවා විභාගයකට මුහුණ දෙනවා නම් වැඩි විශේෂයෙන් සැලකිලිමත් වෙන සමහරක් දරුවෝ මට කියන දෙයක් තමයි මිස් මම පාඩම් කරන්න පොට්ටි කරගෙන හරියට මේසෙට වාඩි වුණා හැබැයි අම්මලා ටීවී එක දානවා මේ අම්මලා තාත්තලා කරන දෙයක් තමයි ළමයා පාඩම් කරනවා නම් ටීවී එක ඔන් කරනවා වොලියුම් එක අඩු කරනවා වොලියුම් එක අඩු කරලා ඒගොල්ල බලාපොරොත්තු වෙනවා ළමයාට ඔක ඇහෙන්නේ නැති වෙයි කියලා නමුත් අපේ මනසේ තියෙන දෙයක් තමයි අපිට අඩුවෙන් ඇහෙන දේ අපි වැඩියෙන් ග්‍රහණය කරගන්න අවධානය යොමු කරනවා. එතකොට අපේ කන නිකම්ම ඒ ශබ්දත් එක්ක යනවා. හිතන ටෙලි නාට්‍යයක් කියලා තේමා ගීතය යනකොට දරුවා දන්නවා
මේ හවල් නාට්‍ය. ඒතර දරුවා පාඩම් කරගෙන හිටියට දරුවට හිතෙන්නේ මොනවද? අද මොනවද දන්නේ අරකින් වෙන්නේ? අර නාට්‍ය වෙන්නේ මොනවද දන්නේ නැහැ කියලා හිතෙනවා. ඊළඟට තව දෙයක් තමයි සමහරක් දරුවෝ අයියා අක්කා විභාගයට යනවනම් ඒ දරුවෝ ඉන්න තැන්වල ආසන්නයේම කාටුන් වගේ දේවල් පුංචි නංගිලා මලීලා ගෙදර ඉන්නවනම් ඒගොල්ලන්ට දාලා දෙනවා. එතකොට ඒ අයියා හරි අක්කා හරි කාටුන් බලන් හාස කෙනෙක් නම් එහෙම දරුවෝත් ඉන්නවනේ. ඒ වගේ කෙනෙක් නම් එයාට ඒ කාටුන් එක නිසා එයාගේ අවධානය පවත්වා ගන්න බැරි වෙනවා. සමහරක්ගේ වල නංගිලා මලීලා සෙල්ලම් කර කර පුංචි ළමයි දුවනවා පණිනවා එහෙමත් තියෙනවා. ඒ නිසා මතක තියාගන්න වැඩිහිටි දරුවෙක් නැත්තම් ඔබේ දුව පුතා විභාගයට මුහුණ දෙනවනම් එයාට වඩා බාල දරුවෝ ගෙදර ඉන්නවනම් පුළුවන් තරම් මෙයාට පාඩම් කරන්න පුළුවන් පරිසරයක් අඩුම ගානේ විභාගික කාලෙට විතරක්වත් නැත්නම් විභාගයට පාඩම් කිරීම සඳහා විතරක්වත් පුංචි කාමරයක් වෙන් කරලා දෙන්න පුළුවන් නම් බොහොම වැදගත්. දෙමව්පියෝ මේ පිළිබඳ අවධානය යොමු කරනවා නම් හොඳයි. හොඳයි, දැන් මම මේ වෙනකන් කිව්වේ පාඩම් කරන්න ඕන විදිය මතක තියාගන්න ඕන විදිය නෙමෙයි, මම මේ කිව්වේ ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගන්න විදිය. ඒත් එක්ක මම තව දෙයක් කියන්න දරුවනේ, මට පොදුවේ මේ වෙලාවේදී මෙන්න මේ වගේ මේසයක් පාවිච්චි කරන්න, මේ වගේ තැනක් තෝරගන්න කියලා කියන්න බෑ. මම දන්නවා පෞද්ගලිකව සමහරක් දරුවෝ ඉන්නවා තමන්ට පාඩම් කරන්න කියලා වෙනම විශේෂයෙන් මේසයක් නැති පැදුරු බිම එලාගෙන පාඩම් කරන දරුවෝ ඉන්නවා, ගස් යට පාඩම් කරන දරුවෝ ඉන්නවා. ඔබ කොහේ පාඩම් කරත් දරුවනේ මතක තියාගන්න ඔබ ඉන්න අවට පිරිසිදු කරලා ගහක් යට පාඩම් කරත් ප්‍රශ්නයක් නැහැ. ගහයට පොඩ්ඩක් අතුපතු ගාලා පිරිසිදු කරලා වාඩි වෙලා ලස්සනට පාඩම් කරන්න, ඒක තමයි මේ අවස්ථාවේදී මට කියන්න තියෙන්නේ. එහෙම නැතුව මට පොදුවේ මෙහෙම මේ වගේ මේ මේසයක් හදාගන්න එහෙම කියලා මට කියන්න පුළුවන් කමක් නැහැ. ඒකත් මතක තියාගන්න. ඊළඟට දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ අවශ්‍ය ද්‍රව්‍ය ටිකක් තියෙනවා. මම මේ කතා කරන්න යන්නේ මගේ සිංහල විෂය සම්බන්ධයෙන්. සිංහල විෂය සම්බන්ධයෙන් ඔයා පාඩම් කරනකොට දරුවනේ ඔයාගේ මේසෙ උඩ තියෙන්න ඕනේ පොත් ටිකක් තියෙනවනේ, පාස් පේපර්ස් පොත් තියෙන්න ඕනි, විශේෂයෙන් සාමාන්‍ය පෙළ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පොත්, ඊළඟට පළාත් ප්‍රශ්න පත්‍ර පොත් තියෙනවා පොත් කඩවල්වල ගන්න. ඔබ බස්නාහිර පළාත නම් බස්නාහිර පළාත, වායඹ පළාත නම් වායඹ පළාත, ওই විදිහට ප්‍රශ්න පත්‍ර පොත් ගන්න තියෙනවා. ඒ වගේ පොතක් ඔයා ගාව තියාගන්න. එතකොට ප්‍රශ්න පත්‍ර ගොඩාක් ඒ ඇතුළ තියෙන නිසා වටක් ඒව කරන්න පුළුවන්. ඊළඟට තව පුංචි ඔරලෝසුවක් වාගේ මේසෙ උඩ තියාගන්න, ස්ටොප් වොච් එකක් තියෙනවා නම් හොඳයි. ඒ නැත්තත් ඔයාලගේ මේසෙ උඩ ඔරලෝසුවක් පුංචි ඔරලෝසුවක් තියාගන්න අමතක කරන්න එපා. ඊළඟට පාට පෑන් ටිකක් තියාගන්න, රතු පාට, රෝස පාට, කොළ පාට වගේ ඔයගොල්ලන්ගේ තියෙනවනේ ඔයකේ ලස්සන ලස්සන වර්ණ, ඒ වගේ පාට පෑන් ටිකක් තියාගන්න මේසෙ උඩ මං කියන්නම් ඇයි කියලා. ඊළඟට සුදු A4 ෂීට්ස් ටිකක්, සුදු A4 කොළ ටිකක් තියාගන්න, ඒවා දෙකට මැද්දෙන් බෙදලා තීරු වශයෙන් කපලා තියාගන්න පුළුවන් නම් වඩා හොඳයි. ඉස්සරහට මං කියන්නම් මොනවද ඒවෙන් කෙරෙන්න ඕනි කියලා. පුතේ පාඩම් කරන්න නම් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ඔයාලට චාට් එකක් හදාගන්න, ටයිම් ටේබල් එකක් හදාගන්න. සතියේ දවස් 7ට මම මොන මොන විෂයන්ද මේ දවස්වල පාඩම් කරන්නේ කියන එක තීරණය කරන්න පුළුවන් ඒකෙන්. ඒ ටයිම් ටේබල් එක ඔයාගේ පාඩම් කරන මේසේ ඉස්සරහම අලව ගන්න බිත්තියේ. ඒක හරිම වැදගත්. ඊට පස්සේ අපි හිතමු සතියේ එක දවසක් හරි ඔයා සිංහල වලට වෙන් කරනවානේ. ඒතකොට ඒ වෙන් කරන දවසේ ඔයා පාඩම් කරන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලා තීරණය කරලා ඕනේ ඔයා වාඩි වෙන්න පාඩම් කරන්න. එහෙම නැතුව පෙළ පොත් තුනම මේසෙ උඩට අරගෙන පාඩම් කරන්න වාඩි වෙන්න එපා. ඒක වැරදි වැඩක්. දැන් හිතන්න ඔයා පාඩම් කරනවා සාහිත්‍ය. එහෙමනම් ඔයාගේ මේසෙ උඩට අවශ්‍ය නැහැ 10 වසර පෙළ පොත සහ 11 වසර පෙළ පොත. කරුණාකරලා ඒක පැත්තකින් තියන්. සාහිත්‍ය සංග්‍රහය අතට ගත්තත් ඒක ගත්තට පස්සේ ඔයා තීරණය කරන්න මම අද පාඩම් කරන්නේ මොනවද. ඔයගොල්ලෝ දන්නවා ටර්ම්ස් 6ක වැඩ තියෙනවා සාහිත්‍ය සංග්‍රහය පොත ඇතුලේ නේ, 10 වාර 3ක්, 11 වාර 3ක වැඩ. ඒතර ඒ ඔක්කොම පාඩම් කරන්න බෑනේ අපිට දොඩංගුඩ බදාගත්තා වගේ නේ. ඒ නිසා ඔයා සාහිත්‍ය සංග්‍රහය අතට ගත්තත් ඔයා තීරණය කරන්න මම අද කීවෙනි වාරේ වැඩද, මොන වාරේ වැඩද, මොන ශ්‍රේණියට අදාළ වැඩ ටිකද අද මම පාඩම් කරන්නේ කියලා. දැන් ඔයා ශ්‍රේණිය සහ වාරය තීරණය කරානේ. ඊට පස්සේ අපි කරන්න ඕනේ ඒ වාරයටත් අදාළ පාඩම් වලින් මොන පාඩමද මං අද පාඩම් කරන්න කියලා තීරණය කරන්න. ඔක්කොම පාඩම් ටික ගන්න බෑ. සමහරක් වාරවල් වලට සාහිත්‍ය පාඩම් 3ක් හම්බ වෙනවා, සමහරක් ඒවට 2යි. දැන් අපි හිතමු ඔයා 10 වසර තෝරගත්ත කියලා. 10 වසර තෝරගත්තනම් ඒකේ පළවෙනි වාරය නම් තෝරගත්තේ අපිට පාඩම් 2ක් තියෙනවා, සතර කම්මන්ත්‍රණය සහ ගුත්තිල වෙනනද. අපි එහෙනම් අද කතා කරන්නේ සතර කම්මන්ත්‍රණයේ පාඩම සම්බන්ධ දේවල්, නැත්තම් සතර කම්මන්ත්‍රණයේ තමයි අපි පාඩම් කරන්න කියලා හිතාගෙනයි ඔයා වාඩි වෙන්න ඕනේ. ඒකයි මම මේ පැහැදිලි කළේ.
හරි දැන් අපි හිතමුකෝ අපි සතරකම් මන්ත්‍රණය පාඩම් කරන්න කියලා. ඉස්සෙල්ලාම අපි දන්නවා අපිට සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය ඇතුලේ ප්‍රධාන ප්‍රශ්න යොමු වෙන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. එකක් තමයි විචාර ලියන්න වෙනවා. ඊළඟට තව අපිට ලැබෙනවා තදකළු අකුරින් මුද්‍රිත පදවල තේරුම් අපින් අහනවා. ඊළඟට අපෙන් අහනවා කෙටි ප්‍රශ්න, ඒ කියන්නේ හැඳින්වීමට අදාළව තිබුණු ප්‍රශ්න. අද මම කියලා දෙන්නම් මේ තුනම පාඩම් කරගන්නේ කොහොමද කියලා. පළවෙනිම එක තමයි සාහිත්‍ය විචාර සඳහා උදාහරණ පාඩම් කිරීම. පළවෙනිම පියවර තමයි පුතේ ඔයා ඔයාගේ පාඩම නැවත කියවන්න. උදාහරණයක් විදිහට සතරකම් මන්ත්‍රණය නංවා පාඩම් කරන්නේ ඒක මුල ඉඳලා අගට කියවන්න තමාට ඇහෙන තරම් ශබ්දයකින්. හරිද? ඊට පස්සේ කියවල ඉවුනට පස්සේ ඔයා දන්නවා ඔයාගේ ඒ සාහිත්‍ය පොතේ හැම පාඩමකටම අවසානයේ තියෙනවා විචාර ප්‍රශ්නනේ. ඒ ප්‍රශ්න වලින් එකක් ඔයා තෝරගන්න. පළවෙනි ප්‍රශ්නේ කියමුකෝ. ඒ ප්‍රශ්නය තෝරගන්න. තෝරගෙන ඔයාගේ සාහිත්‍ය පොත පෙරලගෙන ඔයා හොයන්න ඒ ප්‍රශ්නයට අදාළ උදාහරණ හතරක්. හරිද? සමහරක් ප්‍රශ්න තියෙන උදාහරණ තුනක් ඉල්ලන, සමහරක් ඒවා තියෙන හතරක් ඉල්ලන. ඔයා හොයන්න උදාහරණ හතරක් ඔයාට මේ විචාර ලියනකොට අවශ්‍ය වෙන. හරිද? ඊට පස්සේ එහෙම උදාහරණ හතරක් හොයාගත්තට පස්සේ ඔයා ඊළඟට කරන්න ඕනේ ඒ තෝරගත්තු උදාහරණ හතර, හරිද, එක උදාහරණයක් ගන්න. ඒ එකම උදාහරණය තමන්ට ඇහෙන තරම් ශබ්දයකින්, ඔයාට විතරක් ඇහෙන තරම් ප්‍රමාණයක ශබ්දයකින් ඔයා ඒක කියවන්න ඕනේ. නැවත 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 කියවන්න මම කියලා මම අදහස් කරන්නේ මේ කටපාඩම් කරන්න ඕනේ. නැවත 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 කීවතාවක් විතරද? දහවතාවක් විතර. හරිද? දැන් උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්නම්කෝ. දැන් වඩ තිනවා සතර කම්මන්ත්‍රණ එකතන නැගී සිටුවා ආචාරිණී මානවඳුව නේ, එහෙම එකක් තියෙනවා. හරි, ඒක දැන් 10 පාරක් නැගී සිටුවා ආචාරිණී මානවඳුව, නැගී සිටුවා ආචාරිණී මානවඳුව මේ විදිහට 10 පාරක් විතර කටපාඩම් කරන්න. එහෙමයි කටපාඩම් කරන්නේ. හරිද? ඊට පස්සේ පාඩම් කරලා ඉවරුණාට පස්සේ ඇස් දෙක වහගෙන එක පාරක් කියවලා බලන්න ඔයාට ඒක මතකෙට එනවද කියලා. ඊට පස්සේ ඒ විදිහට ඉතුරු උදාහරණ තුනත් පාඩම් කරන්න. පාඩම් කරාට පස්සේ මම ඉස්සෙල්ලා කිව්වා අර තීරු විදිහට සුදු A4 කඩදාසි ලෑස්ති කරලා තියාගන්න කියලා. දැන් ඔයාට ඒක තමයි ඊළඟට ඕන වෙන්නේ. ඔයා මොකද කරන්න ඕනේ? පෑනක් අරගෙන ඔයා දැන් සූදානම් වෙච්ච ප්‍රශ්නේ තියෙනවනේ, ඒ ප්‍රශ්නේ ලියන්න තීරුවේ, A4 තීරුවේ මුලින්ම ප්‍රශ්නේ ලියන්න. ඊට පස්සේ දාන්න 1, 2, 3, 4 කියලා අංක දාන්න. ඊට පස්සේ ඔයා දැන් පාඩම් කරගත් උදාහරණ හතර එක දැම්මා මතකයෙන් ලිව්වා, දෙවෙනි අංකය දැම්මා මතකයෙන් ලිව්වා. හැබැයි ඒ ලියනකොට ඒ ලියන උදාහරණ වෙනත් පාට පෑනකින්, ප්‍රශ්නය ලියපු පාට පෑනෙන් නෙමෙයි වෙන පාට පෑනකින් උදාහරණ හතර ලියන්න. එතකොට මතකයට යනවා වැඩි. හරිද? ඊට පස්සේ දැන් ওই විදිහට ඔයාට විචාර පොතේ අපි හිතමුකෝ අපිට තිබුණා ප්‍රශ්න 6ක්. ඔයාට ඒ ප්‍රශ්න 6ටම අදාළ උදාහරණ හොයාගෙන ওই විදිහට කටපාඩම් කරන්න පුළුවන් වුණා කියන්නකෝ. ඊට පස්සේ දැන් ඉවරයි. හරිද? විචාර ප්‍රශ්න එතනින් ඉවරයි. දැන් මොකද ඔයා කරන්නේ? දැන් ඊට පස්සේ ඔයා මොකද්ද කරන්න ඕනේ? පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පොත් ගන්න. හරිද? ඒක අරගෙන සතර කම්මන්ත්‍රණයට අදාළව මීට කලින් ලැබිලා තියෙන සෑම විචාරයක්ම පෙරලා ඔයා කල්පනා කරන්න මම පාඩම් කරපු උදාහරණ වලින් මට ලියා ගන්න පුළුවන් ඒවා තියෙනවද කියලා. ඔගොල්ලෝ දන්නවා මේ එකම ටික තමයි නේ එක එක විදිවලට වෙනස් කරලා අහන්නේ. ඔගොල්ලෝ දන්න දේවල් තියෙනවනේ. නිතරම අපෙන් අහනවා කේවට්ට චරිතය හාස්‍යට ලක් කරපු අවස්ථාවනේ. ඊළඟට උම්මග ජාතකයේ භාෂා භාවිතය ගැන අහනවා. හරිද? ඊළඟට මහෝෂිත පඬිතුමාගේ චරිතය සහ කේවට්ටගේ චරිතය සමවිෂමතා අපෙන් නිතර අහනවා. ඊළඟට මහෝෂිත පඬිතුමාගේ උපාය කෞශල්‍ය ගැන අහනවා. සමහරක් උදාහරණ තියෙනවා පුතේ දුවේ. එකකට පාඩම් කරාට පස්සේ ඒක එහෙමම අනිත් පැත්තට තව එකකට ලියා ගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ කල්පනා කරොත් එහෙමට තේරෙයි මම පාඩම් කරපු උදාහරණ වලින්ම දැන් මේක ලියා ගන්න පුළුවන් නේද කියලා. හරිද? ඒ විදිහට ඔයාගේ ප්‍රශ්න පත්‍ර පොතේ තියෙන ප්‍රශ්න වලට උත්තර ලියලා බලන්න. හරිද? ඊළඟට සම්පූර්ණ පාඩමට අදාළ ඕනෑම ප්‍රශ්නයකට උදාහරණ දන්නවා කියලා විශ්වාස නම්, හරිද, විශ්වාස නම් ඊට පස්සේ තමයි ඔයා ඔයාගේ ඔරලෝසු වල ඇස්ති කරලා තියාගන්න කියලා මම කිව්වනේ. හරිද? ස්ටොප් වොච් එකක් තියෙනවා නම් ඒක පාවිච්චි කරන, නැත්නම් පැය භාගයකට ඊට වඩා යන්න එපා. විනාඩි 25ත් පැය භාගයත් අතර ටයිම් කරලා ඔයා විචාරයක් ලියලා බලන්න. හරිද? මම මේ කිව්වේ උදාහරණ පාඩම් හිටින් නැති ළමයින්ට ඒ ටයිම් කරලා ඊට පස්සේ විචාරයක් ලියලා බලන්න. ওই විදිහට තමයි උදාහරණ පාඩම් කරන්න ඕනේ.
හරි ඊළඟට තමයි තද කළු අකුරින් මුද්‍රිත පද ගැන අපෙන් අහන අවස්ථාව. ඒකෙදී අපි මොකද්ද කරන්න ඕනේ පුතේ? ඒගොල්ලෝ අහන්නේ ඔයගොල්ලන්ගේ සාහිත්‍ය පාඩම් වල අවසානයේ තියෙන අරුත් පැහැදිලි කිරීමේ තියෙන වචනම තමයි අහන්නේ. ඒ නිසා ඔයාගේ අවධානය යොමු වෙන්න ඕනේ පාඩමක අවසානයේ තියෙන අරුත් පැහැදිලි කිරීමට. දැන් ඕගොල්ලෝ මට කියයි සතර කම්මන්ත්‍රණිය වගේ පාඩමක් ගත්තොත් අරුත් පැහැදිලි කිරීමේ සෑහෙන වචන ප්‍රමාණයක් තියෙනවා කියලා. හරිද? ඔයගොල්ලෝ නිතර නිතර පාස් පේපර්ස් කරනකොට ඔයගොල්ලන්ට තේරෙයි නිතරම අහලා තියෙන වචන තියෙනවා. හරිද? හැම වචනයක් මේගොල්ලෝ අහලා නැහැ. නිතර නිතර අහන වචන කීපයක් තියෙනවානේ. ශෘංගීලා කියන වචනය නේ, ගන්ධදාම, පුෂ්පාවදාව ලම්බිත, විතානෝපලක්ෂිත, කුරුබිලිය නේ, උපලක්ෂිත. ඔයගොල්ලෝ හොඳට පාස් පේපර්ස් කරනකොට ඔයාලට මේවා තේරෙන්න ගන්නවා. අක්ෂෝහිණිය කියන වචනය. හරිද? දවල චත්‍ර කියන වචනේ. මේ වගේ වචන තියෙනවා. හරිද? දැන් ඔයා දන්න වචන අමුතුවෙන් ආය අමාරුවෙන් පාඩම් කරන්න යන්න එපා. ඔයා දැනට දන්නා පද වෙනුවට නොදන්නා පද පාඩම් කරගන්න තමයි උත්සාහ කරන්න ඕනේ. ඒකත් එක පදයක් දහ වරක්වත් තනියම තනියම කියවලා කියවලා ඔළුවේ සේව් කරගන්න, ඔළුවේ මතක තියාගන්න. හරිද? ඊට පස්සේ ඔයා මතකයෙන් ලියන්න ඔයාගේ අර A4 තීරුවල අදාළ පාඩමේ නම ලියන්න. ඒකේ ඔයා පාඩම් කරපු අමාරු වචන ටික සහ ඒකේ තේරුම ලියන්න. හරිද? ඔය විදිහටයි තදකළු අකුරින් මුද්‍රිත පද පාඩම් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා හැඳින්වීමට අදාළ කරුණු අපෙන් අහනවා. අර කෙටි ප්‍රශ්න වලට නේද පළවෙනි ප්‍රශ්න 10 ඇතුළේ එහෙම අහන්නේ හැඳින්වීමෙන් ගන්න කරුණු. එතකොට ඔයා බලන්න ඒකට නම් ඔයා පුංචි සූදානමක් තියෙන්න ඕනේ. ඊට කලින් ඉඳලම හැඳින්වීම කියවලා ඉස්සෙල්ලම ඔයා සුදු කඩදාසියක් උඩ ලියා ගන්න ඕනේ ඒ හැඳින්වීමෙන් අහන්න පුළුවන් ප්‍රශ්න මාලාවක් ඔයා හදා ගන්න පුතේ. හරිද? ඔයා හදා ගන්න හැඳින්වීමෙන් අහන්න පුළුවන් හැම විදිහෙම ප්‍රශ්න හදා ගන්න. ප්‍රශ්න මාලාවක් හදා ගන්න. හැම පාඩමකටම එහෙම හදා ගන්න. ඒතර දැන් උදාහරණයක් මම දක්වලා තියෙනවා. 550 ජාතක පොත ලියුණේ කුමන සියවසේද අහන්න පුළුවන් ඒවනේ නේ. ඊට පස්සේ ඒ කල රජ කළ රජු කවුද? ඒ රචනයට අනුග්‍රහය දැක්වුවේ කවුද? ඔය විදිහට අහන්න පුළුවන්. හරිද? නැත්නම් ඔයාලට ප්‍රශ්නමාලාවක් හදාගන්න පුළුවන්. හරිද? ඉසල ප්‍රශ්නමාලාව හදාගන්න. එම ප්‍රශ්නවලට වෙනත් පාට පෑනකින් ඔබම පිළිතුරු ලියන්න. හරිද? දැන් ඔයා හැඳින්වීම කියෙව්වානේ. ඔයා ඉසල හැඳින්වීම කියෙව්වා. ඔයා හදාගත්ත ප්‍රශ්නවලට ඔයා වෙනත් පෑනකින් හිතන් නිල් පෑනෙන් ප්‍රශ්න ටික හදාගත්තේ කියලා එහෙනම් රෝස පාට පෑනකින් වගේ උත්තර ටික ලියන්න. ප්‍රශ්නේ ඉස්සරහින් උත්තරේ ලියන්න. හරිද? ඒ ලියපු උත්තරය 10 පාරක්වත් කටපාඩම් කරන්න. මතක තියාගන්න. ඒතර එක පේජ් එකේ එක කොලේ මේකේ එන්නේ. එකම කොලේ ප්‍රශ්න තියෙනවා, උත්තරය තියෙනවා. ප්‍රශ්නේ තියෙනවා, උත්තරය තියෙනවා. ඔයාමයි මේව ලියාගත්තේ. ඊට පස්සේ එක උත්තරයක් 10 පාරක් විතර කටපාඩම් කරන්න. හරිද? ඊට පස්සේ ප්‍රශ්නය මතකයට එනකොටම ඔයා බලන්න ප්‍රශ්නේ ඔළුවට පුළුවන් නම් කෙනෙක්ගේ සහයෝගය ගන්න පුළුවන් නම් තව කවුරු හරි කෙනෙක්ගෙන් එයාට කියන්න ප්‍රශ්න ටික අහන්න මගෙන් කියලා. දැන් මම මේ කිව්ව විදිහට 550 ජාතක පොත ලියුණේ කුමන සියවසේද කියලා කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඔයාට සහයෝගය දක්වන්න, අම්මා හෝ තාත්තා හෝ අයියා කෙනෙක් අක්ක කෙනෙක් හරි කවුරු හරි ඉන්නවා නම් වගේ මේ ප්‍රශ්නේ අහන්න කියන්න. ඔයා ඕන ප්‍රශ්නයක් අහන්න මම උත්තර දෙනවා කියලා. හරිද? ඊට පස්සේ එයාගෙත් උදව් අරගෙන ඕනම් පුළුවන්. නැත්තම් ඔයා මතකයෙන් ප්‍රශ්නය හදා ගන්න ඔළුවෙම ඔයා ඒකට පිළිතුර මතකයෙන්ම කියන්න පුළුවන්ද කියලා හොයලා බලන්න. එතකොට ඔයාට තේරෙයි මේක හරිම ලේසි වැඩක් කියලා. හොඳයි දරුවනේ, අද අපි සාකච්ඡා කළේ සාහිත්‍ය කොහොමද පාඩම් කරන්නේ කියලා සාමාන්‍ය පෙළ විභාගය සඳහා. එතකොට මම කියලා දුන්නා තද කළු අකුරින් මුද්‍රිත පද පාඩම් කරගන්න විදිය, හැඳින්වීම, කෙටි ප්‍රශ්න වලට උත්තර ලියන්න ඒවා පාඩම් කරගන්න විදිය සහ විචාර වලට අවශ්‍ය උදාහරණ පාඩම් කරගන්න විදිය. දැන් ඔයගොල්ලන්ට තිබ ලොකුම ප්‍රශ්නයක් මම හිතන්නේ නිරාකරණය වුණා. ඊළඟට ඔයගොල්ලෝ දන්නේම නැතුව ඔයගොල්ලන්ගේ අතේ දැන් ෂෝට් නෝට්ස් ටිකක් ඉතුරු වෙනවා. මේ විදියට ඔයාලා පාඩම් කරොත් එහෙම අර මම කිව්වනේ A4 තීරු ටිකක ලියාගන්න කියලා පාට පෑන්වලින් ඒ ටික තමයි ඔයාලගේ ෂෝට් නෝට්ස් ටික. එතකොට ඔය ආපහු සාහිත්‍ය සංග්‍රහය පොත පෙරලගෙන හොයන්න ඕනේ නැහැ. අදාළ ප්‍රශ්නය තියෙනවා, ඒකට අදාළ උදාහරණ ටික තියෙනවා. වාට තියෙන්නේ හැමතිස්සම ටයිම් කර කර, ඒ කියන්නේ අර ඔරලෝසුව තියාගෙන වෙලාව බල බල හරියට විචාරය පැය භාගයකට නැත්නම් විනාඩි 25කට සීමා කරලා ලියා ගන්න පුළුවන්ද කියලා බලන එක. ඒ වගේ වැඩ ටිකක් තමයි තියෙන්නේ. මතක තියාගන්න මේ කාලේ හරිම දුෂ්කරයි. මම දන්නවා සාමාන්‍ය පෙළ විභාගය ලියනකම් ළමයි හිතනවා මේක තමයි ජීවිතේ ලොකුම විභාගය කියලා. හරි, අපි ඒක පිළිගන්නම්. ඕගොල්ලන්ගේ වයසට ඔය විභාගය බරයි. හැබැයි මතක තියාගන්න ජීවිතේ දුෂ්කරයි කියලා අතහරින්න එපා. අනිවාර්යෙන් ඕගොල්ලෝ මේ කාලේදී කැපකිරීමක් කළොත් මේ වෙනුවෙන්
ඔයාට අනාගතයේ ජයග්‍රහණයක් හිමි වෙනවා හිමි වෙනවාමයි. ඒ බලාපොරොත්තුව හදවතේ තියාගෙන හැමතිස්සෙම පාඩම් කරනකොට මහන්සියලා පාඩම් කරන්න. අපි හිතමු සාමාන්‍ය පෙළ විභාගයට තව මාස 5ක් විතර වගේ තියෙයි කියලා ලැබෙයි කියලා අපි. එහෙම වුණොත් අද ඉඳලම පාඩම් කරන්න පටන් ගන්න. එතකොට හොඳ තැනකට හොඳ ලකුණකට ඔයාට යන්න පුළුවන්කම ලැබෙනවා. තාමත් අපිව subscribe කරගෙන නැත්නම් ඔයාට පුළුවන් ওই පහළ තියෙන රතු පාට බටන් එක ඔබලා අපිව subscribe කරගන්න. ඒ වගේම වීඩියෝ එකට like කරන්නත් පුළුවන්. ඕගොල්ලන්ගේ අදහස් උදහස් තියෙනවා නම් comment එකක් විදිහට අපිට ඒක ඉදිරිපත් කරන්නත් පුළුවන්. හරි. එහෙමනම් තවත් අලුත් දවසක අලුත් දෙයක් එක්ක හමු වෙමු. සුබස අපි අදට ඕගොල්ලන්ගේ නිවසෙන් සමුගන්නවා. හැමෝටම ආයුබෝවන්.